මං අදත් අවරවලින් රස කෑමක් හදන්න යන්නේ. හොඳට හාල් මැස්සො ටිකක් දාලා හොඳ තෙම්පරාදුවක් දාලා මේක රසට හදාගමු. මේ බලන්නකො මේ කොහොමද අවර කියලා. මේ සුපර් මාකට් එකේ තියෙන, මමත් ගත්ත සුපර් මාකට් එකෙන්. එහෙම නැත්නම් පොලකට යනවා නම් ඕකලන්ට ගොඩක් දුරට පුළුවන් වේ පොලකින් මේවා හොයාගන්න. අපි අර බෝංචි සුද්ධ කරනවා වගේම තමයි. මේ විදියට අපි නූල් තියෙනවා නම් නූල් ලවා ගන්නවා මේ වගේ. ඊට පස්සේ මේක මේ වගේ මෙහෙම මෙහෙම ලේසියෙන්ම මේක දෙකට වෙන් කර ගන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් සමහරක් අය මේ වගේ මෙහෙම අතින් මෙහෙම කඩලා කඩලා ගන්නවා. ඒ වුණාට මම නම් මේ ඔක්කොම එකට එකතු කරලා ඉක්මන් නිසා කපලා කපලා ගත්තා. කලින් පෙන්නපු විදිහට කපා ගත්ත අවර ටිකක් තමයි මේ තියෙන්නේ. මේ වගේ සාමාන්‍ය ටිකක් ලොකු කෑලි කැපුවට කමන්නේ නැහැ තෙම්පරාදුවට නිසා. හාල් මැස්සො ටිකක්, රම්පෙ කරපිංච, ලූණු, අමු මිරිස් සුදු ලූණු. ඊට අමතරව ලූණු, කහ, කරි පවුඩර් ටිකක්, කෑලි මිරිස් පොල් තෙල්. පොල් තෙල් ටිකක් දාලා ලිප ඔන් කරගෙන තෙල් රත් වුණාම අපි තෙම්පරාදු පටන් ගමු. තෙල් රත් වුණාම අපි රම්පෙ කරපිංච දැම්මා. ඊට පස්සේ අපි හාල් මැස්සො ටික දාමු. දාලා ඒක හොඳට බැදගමු. හොඳට බැද ගන්න ඕනේ. මේ වගේ හොඳට දුඹුරු පාට වෙන්න බැදුනට පස්සේ අමු මිරිස් මේ ඔක්කොම දාමු. දාගෙන මේ ලූණු ටික පොඩ්ඩක් මැල වෙනකන් අපි තියාගෙන ඉඳලා ඊට පස්සේ තමයි අපි අවර ටික දාන්නේ. හැම තිස්සෙම තෙම්පරාදුවකදී ලූණු ටික පොඩ්ඩක් මැල වෙනකන් තියාගන්න. එතකොට ලූණු වල අමු ගතිය ගිහිල්ලා හොඳට තැඹුණාට පස්සේ තමයි ඒකේ රස එන්නේ. දැන් ගින්දර අඩු කරගන්න පුළුවන්. අඩු කරගෙන චුට්ටක් වහලා තියමු. මේ වගේ ලූණු ටිකක් මැල වුණාට පස්සේ මේක දාගෙනම අපි මිරිස් ටික දාගමු. අපි දැන් මේකට දාන්න ඕන જાති දාගමු. ලූණු ටිකක්, කහ, තුන පහ ටිකක් දාගෙන අපි කරි පවුඩර් චුට්ටක් දාගමු. දාලා ඊට පස්සේ අපි අන්තිමට දාමු මිරිස් ටික. අපි මේක තැම්බෙනකන් තියන්න ඕනේ. නැත්නම් මිරිස් දැම්මොත් කලින්ම අපිට මේ තෙල් වලට කැස්ස වගේ එනවා. ඒක නිසා මේක හැමින් සැරේ තැම්බෙන්න වහලා බාන්න කිට්ටුව මිරිස් දාලා කලං කරගමු. මේ බලන්නක හොඳට තැම්බිලා තියෙන්නේ. හරි සෝඳයි හාල් මිස දෙමම හරි රසයි මේකට. අපි ඊට පස්සේ මිරිස් ටිකක් දාලා ටිකක් මිරිස් බැදෙනකන් මිරිස් තෙලෙන් තැම්බෙනකන් ටිකක් වෙලා තියලා අපි බාගමු. අපි මිරිස් දාලා ටිකක් වෙලා තිබ්බා බාගමු දැන්. මේ වගේ හාල් මැස්සො ටිකක් දාලා රසවට තෙම්පරාදුවක් වගේ හදාගත්තොත් ඕගලන් ඔෆිස් යනකොට බත් එකට උනත් ගෙන යන්න පුළුවන්. මන්න හරි ආසයි ඒ වගේ ගිහිල්ලා කනකොට මොන හරි තෙම්පරාදු දෙයක් තියෙනවා නම් පිරියට කන්න පුළුවන්. මොකද බත් නිමිලා පෙට්ටියක දාගෙන යන වෙලාවට මේ වගේ දෙයක් මං හිතන්නේ ගොඩක් රස වෙයි කියලා. එහෙනම් මේ වගේ හොඳ දෙයක් අරන් මං ආයෙත් එන්න. මං අනුම්මා.